ஐபோ அஸ்ஸலாமு அலைக்கும் வணக்கம் யோஹான் சனிதாக்கு මිතුරුනි මේ ගෝඨාභය ගියා කියලා කියනවා ගෝඨාභය ගියේ නැහැ කියලා කියනවා ඉන්නවා කියලා කියනවා යනවා කියලා කියනවා මම මේ කියන්නේ පිට රටේ මේ සමා වෙන ලංකාවෙන් පිට වෙන සම්බන්ධව ඒ අතරතුරදි කචු කුසු වෙනවා ඊළඟට වර්තමාන අග්‍රාමාත්‍යවරයා මේ ඉල්ලාස් වෙන්නම් කියලා කියන්නම් කියලා කියනවා ඉල්ලාස් වෙනවා කියලා කියන එක දන්නේ නැහැ හැබැයි අපිට ආරංචි විදිහට මේ ආරංචි විදිහට මුලින්ම ජනාධිපතිවරයා අයින් වුණොත් එහෙම අග්‍රාමාත්‍යවරයාට තමයි බලය පැවරෙන්නේ. ඒ නිසා අද මේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා කියලා කියන්නේ ලෝකේ ඉන්න භයානකම සටකපටම නීති විරෝධීම පත්වීමකින් ඉන්න කෙනා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විදිහට මම මේක පොඩ්ඩක් බලන්න මම ලියාගත්තා 99 ආව ගන්ති යටතේ. 99 ආ කියන වගන්ති යටතේ ජාතික ලයිස්තුවකින් කවුරු එනවනම් ඒකට ප්‍රොසීජර් එකක් තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා ඡන්දකින් පෙරදිච්ච කෙනෙකුට ජාතික ලයිස්තුවෙන් එන්න බෑ ඒ වගේම තමයි මේ නාම යෝජනා බාර දීමේදී ඒ නම් දෙන්න ඕන කරන විදිහක් තියෙනවා එහෙම නමක්වත් තිබ්බ නැති පුද්ගලයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ ඒතර රනිල් වික්‍රමසිංහගේ මේ පත්වීමට විරුද්ධව තිබ්බ ඒ ෆයිල් එක පවා අධිකරණය ප්‍රමාද කරා කියලා අපි දන්නවා. හරි ඒ මේ 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 වර්තමාන ගෝඨාභය කියන මිනිමරු ම්ලේච්ඡ ත්‍රස්තවාදී හොර තක්කඩියන්ට ඕන කරන විදිහට මිනිසු ටික අසුරව ගත්තා. ධම්මික පෙරරගේ ආගමනේ මේව නීති විරෝධී රතනහඳුරු චන්දනුත් පෙරදිච්ච මිනිස්සේ. හරි ඒ ඒ තිබ්බ ජාතික ලයිස්තුවත් මංකොල්ල කාපු හොරු ටිකක් පක්ෂ නායක වශයෙන් කතා කරන්නේ. ඒ නිසා ඒ කිසිම එකෙකුට හරි මේ රටේ දේවල් වලට මිනිස්සු වෙනුවෙන් මැදිහත් වෙන්න බෑ අග්‍රාමාත්‍යවරයම නීති විරෝධී ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ නාම යෝජනා බාර දෙනවටම දිත්තපුරවැසියෙකුට මේ රටේ මහජනයා වෙනුවෙන් නියෝජනය වෙන්න අවස්ථාවක් තිබ්බේ නැහැ එතකොට ඒක හොඳින්ම දැනගෙන හිටියා ඒ වෙලාවේ ඉඳපු මහින්ද දේශප්‍රිය මේ ඔක්කොම වංචාකාරයෝ මුංගේ ඔක්කොම අපොයින්ට්ස් වැරදි ඉතින් අපිට අපට තරුණිය වශයෙන් මේ රටේ ඉන්න මිනිස්සු වශයෙන් මේ සබාදහමත් ඇලොම් කරන සබාදහමත් එක ජීවත් වෙන මිනිස්සු වශයෙන් මට කියන්න තියෙන මෙච්චරයි හරි අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය අපි කතා කරන සමාජවාදය අපි කතා කරන කමියුනිස්ට්වාදය මේ එක එක తాවකාලික මේ අවුරුදු 200 300ක් නැති මේ ලට්ටපල් මගුල් නෙමෙයි හරි අපි හේතුඵලවාදී මිනිස්සු හේතුවක් නිසා ඵලයක් උපදිනවා කියලා ඉගෙන ගන්න මේ ධර්මතාවයේ අදහන මිනිස්සු බෞද්ධය වශයෙන් හරි එහෙම නැත්නම් කරුණාව තමයි හරි කරුණාව වෙනුවෙන් වැඩ කරන මිනිස්සු කරුණාවන්තකම දහම කරගත්ත මිනිස්සු හරි කතෝලිකයෝ කියන්නේ ප්‍රේමය දහම කරගත්ත මිනිස්සු හරි ප්‍රේමය දහම කරගත්ත මිනිස්සු හරි දයාව අසල්වැසියට උදව් කරන්න මනුෂ්‍යත්වයේ දහම කරගත්ත මිනිස්සු මුසල්මාන් කියලා කියන්නේ උතුම් මනුෂ්‍යය කියන මනුෂ්‍යත්වයේ උතුම් කොට සලකන මිනිස්සු ඉන්න රටක් මේ ස්ලාම් වේවා උතුම් මනුෂ්‍යයන් ගැන කතා කරන ප්‍රේමය ගැන කතා කරන කරුණාව ගැන කතා කරන මිනිස්සු එනිසා මම උඹලට කියනවා ඔය එක පාලකයෙක්වත් දන්නවද කරණීය මෙත්ත සූත්‍රේ බෞද්ධ කියන පාලකයෝ පොඩ්ඩක් බලපල්ලා සක්කෝ කියන කේ තේරුම් උජූජ සුවජූජ කියන කේ තේරුම් එනිසා මම මේක බලන මේ මගේ ආදරණීය මිත්‍රයන්ට ආරාධනා කරනවා අපිට අවශ්‍ය කරණීය මෙත්ත සූත්‍රය වගේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ඒ මහා කරුණාවකින් හදවත පුරවගත්ත මිනිස්සු මේරට අවශ්‍ය මිනිසුන්ගේ හදවත් ඇතුලේ වේරෙන වේලෙන කැකෑරෙන බුරබුරා නැගෙන හරි ගිනි තියෙන්නේ හරි ගිනි හැම පැත්තකින්ම මිනිසුන් ගිනි ඇවිලිලා වෛරයෙන් ద్వේෂයෙන් රාගයෙන් මෝහයෙන් ඇවිලිලා තියෙන මේ මේකට අවශ්‍යයි බොහොම තෙතමනයක් ආදරයක් ඒකයි අපි හැම වෙලාවෙම ආදරය සහ විශ්වාසය ගැන කතා කරන්නේ මිනිසුන්ට විශ්වාසය හිගයි අවිශ්වාසය රජ කරන සමාජයක ඉන්නේ හරියට ගඳ ගහන පල් වෙච්ච මඩ වගුරක් වගේ මේ ලංකාව ගඳ ගහන පල් වෙච්ච මඩ වගුරක් බවට මේ පාහරය පත් කරලා හරි ඒකයි අපි කියන්නේ මේ අතරේ මිනිසුන්ට අර නෙළුම් මලක් මානෙල් මලක් වගේ පිපිල්ලා කියලා මඩේ ඉඳලා පිපෙන්න සිද්ධ වෙලා ඔබට මට එනිසා මේ 225ක ඉන්න පාහරයන්ට පිපෙන්න බෑ උන් කොහොමත් මඩ ගොහරුවේ ඉන්න මඩ කරියෝ කාල් මාක්ස්ලා එංගල්ස්ලාගේ ෆොටෝ පිටිපස්සේ ගහගෙන හරි පක්ෂවල නම් මාරු කර කර මිනිසුන්ට වෛරය වපුර වපුර හ
හරි එතකොට වෘත්තීය සමಿತಿ වෙන දේවල් වල නායකත්වයේ බලෙන් හරි රිංගවගෙන අරගෙන මහජනයාව පීඩාවටපත් කරලා රජයට බලහත්කාරකම් කරන හැම වෙලාවෙම පීඩාව වේදනාව කඳුල තමන්ගේ සටන් පාට කරගත්ත පක්ෂය පක්ෂවලින් මිනිසුන්ගෙන් මේ රටට සෙතක් වෙන්නේ නැහැ ඒක තේරුම් ගනිල්ල හරි අදටත් අදටත් තියෙනවනේ හරි එයා අන්නේ ඒ ඒ ඒ ඒක තේරුම් ගනිල්ල මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ මේ මෙව්ව අහවල් එකේ ගහගනියව කියලා ඔය 225 පැත්තකට දාපල්ලා අපට අවශ්‍යයි මිත්‍රවරුනි බොහොම ආදරණීය සමාජයක් අපට අවශ්‍යයි විශ්වාසවන්ත සමාජයක් මේ අරගලේ අපි දිනන්නේ එතකොට මේ හොරු ටික අපි පන්නමු මුන්න මුහුදට හරි තල්ලු කරලා දාමු ඊළඟට තෝරන මිනිහා අන්න ඒ වගේ ආදරණීය මිනිහෙක්ද කියලා බලන්න ඕන කරන වගවන වැඩපිළිවෙල අපි හදාගමු ඒකයි අපි කියන්නේ මේ වගවන පාලනය සඳහා පුරවැසිය වෙමු කියලා උඹලා අපි ඒ ඒ පුරවැසිය උනේ නැති වුණොත් එහෙම උඹලා අපි ඒ වගේ ගාන්දිලා නොවුනොත් එහෙම ගාන්දි පාර්ලිමේන්තු ගියේ නැහැ ඉන්දියාව හදන්න නිසා උඹලට අපිට පුළුවන් ගාන්දිලා වගේ වගවන accountable මිනිස්සු වෙන්න පුරවැසිය වෙන්න ඒ පුරවැසිය හිගයි මේ රටේ ඒ වගේම තමයි වගවන මිනිස්සු හිගයි බලන්න ඊයේ කතානායක මේ මේ වෙලා BBC එකට කියන දැන් කියන එක දැන් නැහැ කියනවා දැන් කියන එක නැහැ කියනවා මේ හොරා තක්කඩිය රටින් රට නැහැ කියනවා හරි මං කියන එක විතරක් අහපල්ලා කියනවා ඊට පස්සේ කියන එක මට වැරදුනා කියලා වචනයක්වත් හරියට කෙලින් කතා කරන්න බැරි දැන් මේ දැන් කියන එක මේ දැන් වෙනස් කරන පාපතරයෝ මේ 225ම කියන්නේ හරි මං නං වශයෙන් කියන්නේ නං වශයෙන් කියන්නේ ඔය මස්කට්ට වැටෙනකම් බලාගෙන ඉන්න මිනිස්සුන් හරි අර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරලා වෙනෙව්ව හදාගත්තවුන් මේ රට 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 බේර ගන්නම් කියලා හිතාගෙන ඉන්නුම් ඒ ඒ වෙනුවෙන් රැවටිච්ච තාරුණ්‍යට මම මේ කියන්නේ හරි පියානෝලට සජිත්ලට මේ වගේ බූරු පුතාලට මම මේ කියන්නේ හරි 43 වෙනි සේනාංකය කියලා හදලා පොලිස් පොලිස් ඔෆිසර්ස්ලා පවා මේ මේ ගෙදර යවන්න වෙච්ච නීතිය එහාට මෙහාට පොත් වෙනස් කරපු හරි මේ මොට්ට පාලලට කියන්නේ මේ මුන් මුන් උඹලගේ අපේ නායකයෝ කරගන්න එපා මුන් විනාසයි මුන් ප්‍රේමේවත් දයාවත් විශ්වාසේවත් දන්නේ නැති උන් කාල් මාක්ස් ගැන කටපාඩම් කරයි උන් දාස් කැපිටලේ කටපාඩමින් කියයි උන් ගාථා කියයි හැබැයි උන් 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 550 ජාතකයේ කියයි උන් බයිබලයේ කටපාඩමින් කියයි උන් කුරානයේ කටපාඩමින් කියයි පොඩ්ඩක් තේරුම් ගන්න මේ මිනිසුන්ව තේරුම් ගන්න ඕන කරන හදවත බුද්ධිය ඒ දැක්ම උඹලට අපිට තිබුණේ නැති වුණොත් අපි මේ පාර රැවටෙනවා හරි නැවත වතාවක් ගෝඨා බේල හැදෙයි අවුරුදු ගණනාවක් ගියාම නැවත නැවත හැදෙනවා අර මං හැම වෙලාවකම කියන්නේ මකරගේ කතාව ඒක කන්දක ඉඳපු මකරෙක් විනාශ කරන්න තරුණෙක්ව ලෑස්ති කරලා කවලා පොලා පෝෂණය කරලා යවනවා මකර විනාශ වෙන්නේ ආයෙ තරුණෙක් හදාද යවනවා දවසක් ගමේ කණ්ඩායම ගිහිල්ලා බලනවා මොකද මේ වෙන්නේ කියලා ගම බය කරගෙන කොල්ල කාගෙන ස්ත්‍රී දූෂණය කරගෙන මං පහරගෙන රජෙක් වගේ කන්ද උඩින් ඉඳපු මකරව මේ තරුණයා ගිහිල්ලා විනාශ කරනවා විනාශ කරලා ඌ මකරෙක් වෙනවා හැමදාම උනේ අපි මකරු හදපු එක මේ මකරු හදන එක නවත්තමු වගවන පාලනය සඳහා පුරවැසිය වෙමු කියලා බොහොම ආදරෙන් ආරාධනා කරන්නේ ඒකයි මේක බලන අය මේ මේ ආදරණීය මිත්‍රයනේ කරණීය මිත්‍ර සූත්‍රයේ සිංහල ට්‍රාන්ස්ලේට් එක බලපල්ලා හරි කොච්චර කරුණාවන්ත වෙන්න ඕනද කියලා කොච්චර ඍජු වෙන්න ඕනද කියලා කියන දේ කරන කරන දේ කියන උජූජ සුවජූජ ගුණය මහා කරුණාවකින් හැම කෙනෙකුටම දරුවෙක් තමන්ගේ සහෝදරයෙක් තමන්ගේ අම්මෙක් තාත්තෙක් වශයෙන් දකින්න පුළුවන් හදවතක් අවශ්‍යයි මිනිහෙකුට ආදරයයි හිග වෙලා තියෙන මුන්ට තිබ්බේ නැත්තේ ආදරය මුන් මුන් උඹලට අපිට ආදරේ නම් මෙහෙම කරන්නේ නැහැ අවසාන වතාවෙත් අපි දැක්ක නිමල් සිරිපාද සිල්වා අර පාර්ලිමේන්තුවේ නිදි කිරා වැටෙන නිදි කුඹරය අන්තිම වෙලාවේ තොරගන් කළා අපි කවදාවත් හිතුවද එහෙම කියලා ඔය ඒ අපිට අපිට තේරෙන්නේ නැති හොරෙක් ඔහොම හොරකම් කරාන බැසිල්ලා වගේ උන් කොච්චර හොරකම් කරලාද මේක හිතපල්ලා හරි මේක හිතපල්ලා ඒ නිසා මේ වෛරය වපුරන හැමතැනම මේ කුණු අවුස්සන හැමතැනම වැරද්ද දකින මේ අරගලේ බොරු නායකත්වයක් ගන්න දකින මේ මේ උන්ට මේක කරන්න බෑ එනිසා මේ නිර්පාක්ෂිකයෙකුට අවස්ථාව තියෙන වෙලාව හරි මේක තේරුම් ගනින්න නිර්පාක්ෂිකුන් කතා කරද්දි උඹලට මතක ඇති අරගලේ ආරම්භ කරන කාලේ කොල්ලෝ මෙහෙ කතා කරද්දි එහා පැත්තෙන් බැටන් පොලු තියාගෙන ඉඳපු පොලිස් නිලධාරියන්ගේ කඳුළු වැටුණා අන්න ඒකයි හැබැයි අරගලේ කියන්නේ ඒ දැනුනේ මේ heart to heart relationship එක ආදරය දැනුනේ විශ්වාසය දැනුනේ අද මුන් උදුරගත්තේ උඹලගේ අපේ ආදරය විශ්වාසය මේ පක්ෂ දේශපාලනේ උඹලා අපිව කාලක් කීතු කීතු දාලා යාපනයක කොටියෙක් කරලා මුස්ලිම් එක අන්තවාදී කරලා
सिंहल निवटे करला बाई करला टोई करला खलुसुदु रतु पाड़ करला मे मेक वेरदी मेक मेक दैयंगे नामें दर्वंगे नामें तेरुंगने लमित्रुने अपट अवश्य आदरे अपट अवश्य विश्वासे विश्वासे हिग अविश्वासे बहुल समाजेक अभी विश्वासे पेरदेरी करगने नेगिटिमु अविश्वासे हिग विश्वासे समावेन्न अविश्वासे हिग अविश्वासे बहुल समाजे आदरे ने हम केनेक दिहा पुदुम वैरकिन बलन समाजयक हदला मे क्रमे हदुवे मुं मे देसीय विसुपहतुलु मे पादड पाहर मे 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 अविश्वासे गेन मे एके एकिनेक्केना कोटवन सटन पाट गेन क्रमे नवत्तम नवत वतावक विमल वीरवंशल रतनलट अनुरलट पाटलीलट रवटन युगे निमा करमु मुं तवत किंबुल कंदुल हेले हेले उंबला अपे रवट्टल आय पारल पारलि मेंदुर गेला बत्ल बत्कन वेडे करन्ने मुसलमान मुसलमान बाइबले तीन प्रेम अपट अवश्य प्रेम अपट अवश्य मुसलमान मुस्लिम की अर्थ अति मिनिस्सु अपट अवश्य करुणावें हदवत पुरवगत्त मिनिस्सु करुणावक नति मिनिस्सु तमय मे अहिंसक दरुवगे बेहत पेत्तिंदल होरगं करे हरि तेल टिक नति करे गोवियगे पोहर टिक नति करे हरि हेम कोविड एन्नते इंदल होरगं करे दह दुक् विंदपु पिटरटवल विंदपु उंबलगे मग अपे सहोदरियो वहल कां करला रेदी होदला हरि समहार विट एंग देंड वेला सिरुर पूजा करपु मेरटे अम्मला मेरटे नंगिला मेरटे सहोदरियो मेरटे बिरिंदावरुंगे ए सारे उराबीला जीवत वेच्च पाहर टिक कोविड एक वेलावे मिनिसुंड मोकद करे कियला उंबला होंदरम दन्नो हरि उंबला होंदरम दन्नो आवट पस्से उंगे होटल वल नतर करन लक्ष गणन दास गणन दीगेन मोकद करे कियला दन्नो हरि एन्नतक कियला एकक विकुणगेन ඔය වියත් මග කියන උන් ජයසුමනලා ඔය දොස්තරලා කියන පාහරය කොච්චර ඒවගෙන් ගසා කෑවද කියලා අපි දන්නව. ඉන්සන් නැවත වතාවක් මේ පාදඩ ක්‍රමේ එපා. මේ හොඳම තැනකට ඇවිල්ලා තියෙන වෙලාවේ මේක තේරුම් ගනිල්ල. වගවන පාලනයක් සඳහා පුරවැසිය වෙමු ඉතා ඉක්මනින්. කරණීය මෙත්ත සූත්‍රේ කියවපල්ලා. බයිබලයේ තියෙන ප්‍රේමය කියවපල්ලා. මුසල්මානුව කියන නමේ අර්ථය කියවපල්ලා. ආදරේ සහ විශ්වාසයේ හිග රටක ඉරණම තමයි අත් වෙලා තියෙන්නේ. පාලකයන් බහුල නායකයන් හිග රටක ඉරණමයි අත් වෙලා තියෙන්නේ නායකෙක් වෙයල්ලා ජේසු වගේ වෙයල්ලා මොහම්මද් වගේ වෙයල්ලා සිද්ධාර්ථ වගේ වෙයල්ලා අපට අවශ්‍යයි ඒ වගේ තරුණ්‍ය බොහොම තරුණ කාලේ සිද්ධාර්ථ මේ හැමදේම ඇතරි බොහොම තරුණ කාලේ එන ගහලා ජේසුස් වහන්සේට මැරුවේ සත්‍ය වෙනුවෙන් ඒ මරපු පූජකයෝ ඒ මරපු පාලකයෝ තමයි ඒ පාලක පන්ති නියෝජනය කරන ක්‍රම වේදේ තමයි මේ යන්නේ තේරුම් ගනිල්ල මහම්මද් තුමා තැන් තැන් වල ඇවිද ඇවිද මිනිසුන්ට සත්‍ය ගැන ආදරය ගැන කියලා දුන්නේ උතුම් මිනිසෙක් වෙන මාර්ගය කියලා දුන්නේ කුරානේ නැහැ කිසිම තැනක වෛර කරන්න කියලා මේක කියවපල්ල මේ වගේ සමහර පාට අරගෙන ඥානසාරල වගේ වුන් අපිව රවට්ටමි රටක් රැවැට්ටුවා අද රාවණා එවුන් නැහැ ඒ උතුම් නම් භාවිතා කරමින් ඉන්න පාහරයන්ට හොඳම දඬුවම විශ්වය විසින් දීලා තිනවා හරි විශ්වය විසින් දීලා තිනවා රුවන්වැලිසෑය දියුරුම් දුන්න එකට රුවන්වැලිසෑය කොත හොරකම් කරපු එකට දීලා තිනවා දඬුවම් නිසා සැබෑ චීවර ධාරියෝ චීවරයක් වේසයෙන් ඉඳගෙන බණ කියන නළුවන් සබා දහම විසින් සලු ගලවලා තිනවා සියලු දෙනාගේම සලු ගලවපු වෙලාවේ නැවත වතාවක් අපිට බුද්ධිය තිබෙන්නේ නැති වුණොත් බුද්ධියේ දැනුම දහමේ දැනුම විනයේ දැනුම තෙරුවනේ සරණ තෙරුවනේ ආශිරි නැති වුණොත් එහෙම අපි ෆේල් වෙනවා හරි අපි ෆේල් වෙනවා ඒ නිසා පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ මාතෘභූමියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොන්ටට කියවපල්ලා පුළුවන් නම් සිංහලෙන් පාලි තේරෙන්නේ නැත්නම් සිංහලෙන් පරිවර්තනය කියවපල්ලා කරණීය මෙත්ත සූත්‍රය බයිබලයේ තියෙන ආදරය කියවපල්ලා මුසල්මානුව කියන නමේ මුස්ලිම් කියන නමේ තේරුම දැනගනින්න අපට අවශ්‍යයි මුස්ලිම් නමේ සැබෑ තේරුම දැනගත්ත විතරක් නෙමේ ඒකේ හැසිරෙන දහම දැනගත්ත නෙමේ දහමේ හැසිරෙන बाइबले कियोपु कटपाडन्नेमे ए दहमे हसिरेन्नन अवश्यय एक जीविते करगत्त आत्मे करगत्त मिनिसु अवश्यय रहसिंवत्
වරදක් නොකරන්න තීන්දු తీරන හදවතේ ගැඹුරු තැනින් ගත්ත මිනිසු මේරට අවශ්‍යයි. තේරුම් ගනිල්ල. අන්න ඒ මිනිසුන්ව තෝරා ගැනීමේ බුද්ධිමත්කම අපිට අවශ්‍යයි. එහෙම නැති වුණොත් නැවත වතාවක් ගෝඨාභය වගේ පඹයන්ට අපි රැවටේ. පාටලි වගේ පඹයන්ට හොරුන්ට රැවටේ. අනුර වගේ වංචාකාරයන්ට රැවටේ. හරි ඒ වගේ උන්ට රැවටේ. සජිත් වගේ මොට්ටයන්ට රැවටේ. එහෙම රැවටෙන්න බෑ. සැබෑ දහමක ඉන්න මිනිසු රැවටෙන්නේ නැහැ. අපි රැවටෙන්නේ නැති අපේ ගාව ධර්මතාවයක් නැති කාලේ. අපි සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේ රැවටෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙක් හොරෙකුට රැවටෙන්න බෑ. සැබෑ දහම් දෙසන්නෙක් නම් පාද කෙනෙක් රැවටෙන්න බෑ. සැබෑ දෙවියන් වහන්සේගේ මාර්ගේ යනවා නම් සැබෑ නබිවරයෙක් එහෙම නැත්නම් සමා වෙන්න මේ මෞලවිතුමෙක් රැවටෙන්න බෑ. රැවටෙන්න බෑ. හරි මේ රව් ෆකීම් වගේ එහෙම නැත්නම් කවුද මේ ඉඳපු අලි සබ්රි වගේ උන්ට රැවටෙන්න බෑ සැබෑ මුස්ලිම් සහෝදරයෝ. ඒ නිසා අපි ආදරයෙන් බැඳෙමු. ආදරයෙන් බැඳෙමු. දමිළ මිතුරුනේ සිහල මිතුරුනේ මුස්ලිම් මිතුරුනේ එකතු වෙමු. මේ විනාශ වෙන්නේ අපේ රට. අපිට පුළුවන් මේක ලෝකේ ශ්‍රේෂ්ඨතම ලෝකේ ලස්සනම රටක් කරන්න. ಜಾති ભેද වාද ભેද නැති ආදරයේ උතුරන විශ්වාසයෙන් බැඳෙන රටක් අපි හදමු. ඒකට එකම දහමයි අවශ්‍ය වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදේවත් සමාජවාදේවත් වෙන මගුල් නෙමෙයි. හේතුඵල දහම. ආදරයේ දහම. විශ්වාසයේ දහමයි අවශ්‍ය වෙන්නේ. ඒක මුන් දන්නේ නැහැ. ඒක මේ ඔෆිස් වල චීන ආධාරය යටතේ තමන්ගේ කාර්යාලය නඩත්තු කරන ෆොටෝකෝපි මැෂින් නඩත්තු කරන චීන ආධාරය යටතේ ඉන්න කාල් මාක්ස්ලා එංගල්ස්ලා ලෙනින්ලා හරි එහෙම නැත්තම් චේ ගුවර්ලාගේ ෆොටෝ ගහගෙන ඉන්න උන්ට මේවා තේරෙන්නේ නැහැ. එතෙන්ට අපි ලෑස්ති වෙමු. එහෙනම් හැමෝටම දරුවන් සරණයි.